එහෙමනම් ඔන්න අදත් ආරම්භ කරනවා අපි DP Kids. ඉතින් DP Kids වල විවිධ දේවල් අපි ඇඳලා නේද? ලස්සන ලස්සන රූප ඇඳලා. ඉතින් ගොඩක් අය YouTube එකටත් යනවා. TV එකත් බලනවා නේද? දැන් අලුතෙන් ඔයගොල්ලෝ ගොඩක් තැන් තියෙනවා බලන්න YouTube channel එකේ. මේ DP Kids channel එක DP Kids program එක මං හිතර ඉතා ජනප්‍රිය නිසා හැමෝම මේකට කැමතියි. ගොඩක් අය මේක කාටුන් බලන කාලය දැන් ගොඩක් වෙලාවට චිත්‍රඳින කාලය බවට පරිවර්තනය වෙලා තියෙනවා. චිත්‍රඳීම ඉතා වැදගත් වෙන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. තමන් කරන ඕනම විෂයක් වෙනස් විදිහකට අලුත් විදිහට හිතන්න චිත්‍ර කලාවත් එක්ක ඔබට පුළුවන් වෙනවා. මේ චිත්‍ර කලාවට අදයි එකක් නෙවෙයි ඉතිහාසයක් තියෙන කලාවක්. ලෝකේ ගත්තාම ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ නිසාමයි මේක නැවත නැවත පුංචි අය වෙනුවෙන් මේක එකතු කරන්නේ. ඉතින් ඔන්න අද මිහිලි අපිත් එක්ක එකතු වෙනවා චිත්‍ර අඳින් නේද? ඔව් අදත් එකතු වෙන ලස්සනට ඇඳගෙන ලස්සන පාට මල් මල් නේද? ගොඩක් නිර්මාණ කරන්න. ඉතින් ලස්සන වර්ණ ගැන කතා කරනවා. ඒකම ලස්සන දේවල් පිළිබඳ කතා කරන අපි බොහොම සරල දේවල් අඳින්න තමයි DP Kids වල කියලා දෙන්නේ. ඉතින් ඒකෙදි අපි ගොඩක් කියලා දෙන්න උත්සාහ කරා මේ අත්වල තියෙන හැඩතල පාවිච්චි කළා අපි අර ෂැඩෝස් ඒ කියන්නේ හැම නැලි වලින් කරන ලස්සන නිර්මාණ නේද? ලස්සන දේවල් ලයිට් එකට පත්තු කරලා අපි හැඩතල හදන ඒ වගේම ඒ වගේම අපිට අත භාවිතා කරලා අතේ තියෙන හැඩතල භාවිතා කරලා අපිට විවිධ දේවල් කරන්න පුළුවන්. අපි සරල හැඩ අඳුනා ගමු. අපි වුණ අද අඳින්න යන්නේ එහෙම එකක් තව අපිට පුළුවන් මෙන්න මෙහෙම කරලා එක අතක් තියාගෙන බලන්න පුළුවන්ද කියලා. මේ අත මෙහෙම තියාගෙන මේ ඇඟිලි දෙකත් ඔහොම තියාගෙන ලස්සන දෙයක් අඳින්න හැදන්නේ ඇඳන් පස්සේ බලන්න කවුද අඳින්නේ කියලා නේද? ඔන්න අපි මෙහෙම ලස්සන මෙහෙම තියාගත්තා. තියාගෙන හරිද බලන්න මේ මස්සන් තියාගත්තා. තියාගෙන මෙතනින් පටන් අරන් අපි මෙන්න මෙහෙම මේක ඇඳ ගන්න බලන්න. අද කියලා දෙන්නේ අමුතුම එකක්. ඔහොම බලන්න. ඔන්න ඔහොම අපි ලස්සන හැඩයක් ඇඳගත්තා. නේද? ඔන්නම ඇඳගත්තා. බලන්නකෝ ලස්සන නේද කියලා. ඔව් ඇඳගෙන අපි දැන් මේක මෙහි මං පැත්ත හරව ගන්න. රයිට්. හරව ගත්තට පස්සේ අපිට පුළුවන් ලස්සන තව හැඩේ වෙනස් වෙන විදියක් අඳින්න. අපි අඳමුද එහෙනම් ලස්සන එකක්. මොකක්ද අඳින්නේ? මෙහිම කරලා අපිට පුළුවන් මෙතනින් මෙහිම කරලා ඔන්න ඔහොම ලස්සන රවුමක් මේකට එකතු කරගන්න. බලන්න පුළුවන්ද කියලා. අන්න හරි. ඔන්න එකතු කරගත්තා නේද? ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් මෙහෙමම මේ හැඩේම අපිට පුළුවන් මෙහෙම කරලා බලන්නකෝ ඔහොම හැඩයක් ගන්න. රයිට්. ඊට පස්සේ මෙතනින් ආයි ඔහොම හැඩයක් අපි අරගන්න. රයිට්. අරගෙන ඒ හැඩේ ඔහොම අරගෙන මේක මෙහෙතු කරලා අපිට පුළුවන් ආයි මෙහෙම ලස්සනට මෙන්න මෙහෙම හැඩයක් ගන්න. මෙතනින් අපිට ලස්සනට මෙහෙම හැඩයක් අඳින්න පුළුවන්. ඒකට මේ දෙක මෙහෙම එකතු කරන්න පුළුවන්. බලන්න. එකතු කරලා රයිට්. දැන් මෙතනින් අපිට ලස්සනට මෙහෙම මේක කොහොම හැඩයක් එකතු කරගන්න පුළුවන්. මෙතන මෙහෙම කරලා මෙහෙම හැඩයක්. හරිද? හරි. ඊට පස්සේ අපිට මෙතනින් ලස්සන S2 එකක් අඳින්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන් ලස්සන අපිට ස්ටිකක් එක්ක ලස්සන මොටයක් අඳින්න පුළුවන්. ඔහොම ස්ටික ඩවුන් කරනවා. එකතු කරනවා. නේද? ඊට පස්සේ මෙතනින් අපිට බලන්න මෙතෙන් ඔන්න මෙතනින් තමයි ලස්සන අපි මේ වෙලේ හරියටම මොකක්ද කියලා තේරෙන්නේ එතකොට තමයි නේද? බලන්න. ඔහොම කකුල් දෙක ඇන්නේ නේද? ඇඳලා අපි දැන් මේ ටික පාට කරමුද බලන්න. කළු පාටේ. දැන් සතා කවුද කියලා දැන්? පෙන්ගුවින් කෙනෙක් එක තමයි ලස්සනට පෙන්ගුවින් කෙනෙක් ඔන්න ඇඳුර නේද? හරි නේද? ඔන්න අපි ඒ ටික ගෑවා නේද?
දැන් අපි එයාගේ අකුල් දෙක පාට කරමු. නේද? ඔන්න බලන්න. ඉතාම ලස්සනට අපි ඇඳා පෙන්ගුවින් කෙනෙක් අත පාවිච්චි කළා නේද? අත තියෙන නේද? වෙන්නමද ලස්සනද කියලා බලන්නකෝ. කාටවත් හිතා ගන්න බෑ මේ වගේ ලස්සන දේවල් කරන්න පුළුවන්ද කියලා. මම හිතන මේක තමයි හොඳම හොඳ මම හිතන්නේ පෙර පාසල් කරන අයට ගොඩක් වැදගත් දෙයි කොහොමද මේ නිර්මාණ කරන්නේ? මේ ආකාරයට තමන්ගේ සරල හැඩ භාවිතා කරලා අලුත් අලුත් නිර්මාණ කරන්න කොහොමද කියලා ඔයගොල්ලන්ට පුළුවන් වෙයි. ඉතින් ඒ නිසාමයි අපි DP kits වලින් කියන්නේ අනිවාර්යෙන් බලන්න. දැන් මේ වැඩසටහන බලන්නේ ගොඩක් වෙලාවට පොඩි අය විතරක් නෙමෙයි. තව ගුරුවරු ගොඩක් අය මේ නිර්මාණ බලලා තව ළමයින්ට උගන්වන්න පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා මතක් කරනවා මේ වගේ වැඩසටහනක් ඔයගොල්ලෝ තව අයට ෂෙයා කරන්න අනිවාර්යෙන්ම. ඔයගොල්ලගේ යාළුවන්ටත් ෂෙයා කරලා ඒ අයටත් මේ වැඩසටහන බලන්න කියන්නේ. එහෙමනම් ඔන්න අදත් අපි සමු ගන්නවා අපේ වැඩසටහනේ. තවත් අලුත් මලුත් මේ වගේ වීඩියෝස් අරගෙන ඉන්නම්. සිරු දෙනාටම ජය වේවා. බයි. බයි.